හයි බොවන් මම ලිහිණි වීරසිංහ ඔබ අද එකතු වෙලා ඉන්නේ New Generation Award Winners ලා එක්ක අපි කරන කතා බහේ තවත් එක් කතාංගයක් සමග එතකොට අද මගෙත් එක්ක එකතු වෙනවා New Generation Awards 2020 ඒ කියන්නේ ගිය අවුරුද්දේ පැවැත්වුණු මේ සම්මාන උළෙලේදී සම්මාන ලබාගත් මනීෂා රොඩ්රිගෝ ඉතින් මනීෂා හයි බොවන් කියලා පිළිගන්නවා මේ කතා බහට මං හිතන්නේ මම කියනවට වඩා මනීෂා කවුද ඒ වගේම මනීෂාට New Generation Awards හිදී ඔබේ කුමන අංගයද කුමන දේටද ඔබ සම්මාන ලැබුවේ කියන එක මම කියනවට වඩා මං හිතන්නේ මනීෂාම කියන එක හොඳයි. හරි. මම මනීෂා රොඩ්රිගෝ. මම බෝපිටියෝ ස්ප්‍රින්ග්ස් ආයතනයේ කල්මනාකාර අධ්‍යක්ෂිකා විදිහට කටයුතු කරනවා. බෝපිටියෝ ස්ප්‍රින්ග්ස් ආයතනයේ අපි මෝටර රථ අමතර කොටස් क्षेत्रे दुनुकोले निष्पादने करनवा एवागेम मम बोपिटेटो एंटरप्राइजेस आयतने प्रधान विधायक निलधारी विधियट खटियतु करनवा ए आयतने अपि दुनुकोले आश्रित अंगोपांग तमाय निष्पादने करन्ने एतकोट न्यू जनरेशन अवार्ड हीदी मट लबुने यूथ कोऑपरेट लीडर ऑफ द इयर अवार्ड एक तमाय मट लबुने දැන් ඔබතුමිය සඳහන් කරා දැන් මනීෂා සඳහන් කරා ඔයා කලමනාකාර අධ්‍යක්ෂකවරියක් විදියට වැඩ කරනවා තමන්ගෙම මං හිතන්නේ තමන්ගෙම ආයතනයේ ඒ වගේම පියාගේ ආයතනයේත් මං හිතන්නේ ප්‍රධාන විධායක නිලධාරිනිය විදියට වර්තමානයේ වැඩ කරනවා එතකොට දැන් මනීෂා ඔයා කොහොමද ඔයාව දකින්නේ ඔයා හිතන්නේ දැන් අපි හැමෝටම අපි දකින්න විදියක් තියෙනවා. එතකොට ඔයා කොහොමද ඔයාව දකින්නේ? ඔයා ව්‍යාපාරික කාන්තාවක්ද? එහෙම නැත්නම් ව්‍යාපාරික පවුලක තවත් පුරුකක්ද? එහෙම නැත්නම් ව්‍යවසායිකාවක්ද? මට කියන්න ඔයා ඔයාව දකින්න විදිය. ඔව් මම ඇත්තටම හිතන්නේ මම තරුණ ව්‍යවසායිකාවක් කියලා. මොකද ගොඩක් දෙනෙක් මාව මේ විදියට හඳුන්වනවා. ඒ වගේම මම හිතනවා මම මේ තැනට එන්න කටයුතු කරලා තියෙනවාද වෙනකොට කියලා. ඉතින් මං සතුටින් ආඩම්බරෙන් මේ විදියට හඳුන්වලා දෙන්න කැමතියි. තරුණ ව්‍යවසායිකාවක් විදියට මනීෂා දැන් අපි දැන් ඔයා කියන ඔයාගේ කම්පැනි එක බෝපිටි ඔටෝ ස්පින් එතකොට දැන් කවුරු හරි කාට හරි දැන් මේක ඇහිච්ච ගමන් කවුරු හරි හිතන්න පුළුවන් මේ ඇවිල්ලා ආයතනයක කලමනාකාර අධ්‍යක්ෂක තුමිය එතකොට එතකොට ඇය පැවතෙන්නේ ව්‍යාපාරික පවුලකින් කියන්නේ මේක හරිම ලේසි දෙයක් වෙන්නේ නැති තමන්ගේ පවුලෙන් එන ව්‍යාපාරී ඉදිරියට කරගෙන යනවා වෙන්නේ නැති දෙමාපියන්ගෙන් ලොකු සහායක් ලැබෙනවා ඇති මේ වගේ බොහොම ඉක්මනින් නිගමන වලට එළඹෙනවා අපේ මේ සමාජය ඒක හරිම සාමාන්‍ය දෙයක් අපිට වළක්වන්න බෑ ඒ වුණාට මම හිතන්නේ තරුණ ව්‍යවසායකාවක් විදියට ඔයා ඔයාගේ ගමනේ ඔයාලට යම්කිසි දුෂ්කරතාවයක් නැති. ඒ වගේම මට අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔයාගේ මේ ඇත්තටම ඔයාගේ රෝල් එකේ ප්‍රැක්ටිකල් පැත්ත, ප්‍රායෝගික පැත්ත මොකද්ද කියලා. මොකද මේ ප්‍රායෝගික පැත්ත කියන්නේ ලස්සනට ඇඳගෙන කියලා පුටුවක වාඩි වෙලා ඉන්න එකද නැත්නම් ඊට එහා ගියපු කාර්යභාරයක් ඔයා කරනවද? ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව්. ඇත්තටම එතන ප්‍රශ්න දෙකක් තිබුණා මම හිතන්නේ. පළවෙනි ප්‍රශ්නේ දිහාට ගියා නම් අනිවාර්යෙන්ම ගොඩක් දෙනෙක් අර ඉක්මන් නිගමන වලට එළබෙනවා කියන එක ඇත්තටම හරි. මම වගේම පවුලෙන් එන ව්‍යාපාර වලට සම්බන්ධ කාන්තාවන් එහෙම නැත්නම් පිරිමි පාර්ශවය වුණත් ගොඩක් දුරට හිතන්නේ මේක දෙමව්පියන්ගෙන් පැවතෙනවා මේක අනිවාර්යෙන්ම කරන්න ලේසි දෙමව්පියන් හරි තව ජෙනරේෂන් එකක් හරි මේක අරන් ඇවිල්ලා තියෙන නිසා මේක අරන් යන ලේසි කියලා. නමුත් ඇත්තටම මගේ පැත්තෙන් මම කියන්නේ මේක ඇත්තටම ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඉතින් ඒක මම හඳුන්වන්නම් බෝපිටෝ ස්ප්‍රින්ග්ස් කියන්නේ මම කිව්ව කල්මනාකාර අධ්‍යක්ෂිකා කියලා. ඉතින් ඒක මුල ඉඳන්ම පටන් ගන්නකොට මම හිටියා. ඒ කියන්නේ ඒක පටන් අරගෙන දැන් අපි අවුරුදු 3ක් විතර කාල සීමාවක්. ඉතින් එතන අත්තිවාරම දාන තැන ඉඳලා දුනුකොලේ හදලා එළියට එනකම්ම මම එතන හිටියා. ඉතින් එතන ඒ ලැබපු අත්දැකීම් තුළින් අද සාර්ථක වෙලා තියෙනවා තමයි. නමුත් එතන වැඩ කරනාට වැඩිය මගේ පියාගේ ව්‍යාපාරය බෝපිටියෝ එන්ටර්ප්‍රයිසස් ආයතනයේ වැඩ කරන එක තමයි මම අදටත් මට චැලෙන්ජ් එකක් වෙලා තියෙන අභියෝගයක් වෙලා තියෙන්නේ. මොකද පොඩියට පටන් ගන්නවා නම් අපිට අපිට කැමති විදිහට තීරණේ අරගෙන අපිට ගමනක් යන්න පුළුවන්. අපිට වැරදෙනවා නම් අපිට එතනින් හදා ගන්න පුළුවන්. මොකද ඒක අලුත්ම දෙයක් නිසා ලංකාවට හෝ ලෝකෙට කියන්නේ තමන් ඒක පටන් ගන්න කියන්නේ පොඩි පොඩි දේවල් තුලින් යන්න පුළුවන් ගමනක් නමුත් පියාගේ ආයතනය කිව්වොතින් අවුරුදු 40ක් ආපස්සට දිව යනවා 1981 තමයි පටන් ගත්තේ. ඉතින් ඒ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෙනවා කියන එක මම කලින් කිව්වා විශේෂම අභියෝගයක් කියලා. මොකද මම මොනා හරි දෙයක් තීරණයක් එතන ගන්නවා නම් ඒක ආයතනයේට ලොකු ඉෆෙක්ට් එකක් වෙනවා.
බොබ්ජෙට ස්ප්‍රින්ග් සායතනයට වැඩිය. මොකද ඒක අවුරුදු 40ක ඉතිහාසයක් සමග වෙනම වැලියුස් තියෙනවා, වෙනම පරිසරයක් එතන තියෙන්නේ, වෙනම විදිහකට ඒක ඇවිල්ලා තියෙන්නේ. එකපාරට මං ඇවිල්ලා පොඩි වෙනසක් කරාම ඒක දැනෙනවා වැඩි. එතකොට ඒක තමයි තියෙන ලොකුම චේන්ජ් එක, චැලෙන්ජ් එක. ඉතින් ඇත්තටම කියන්න ඕනේ පවුල් ව්‍යාපාරයක එද්දී මධ්‍යම ක්ෂේත්‍රයේ වැඩ කරද්දී මධ්‍යම මීඩියම් ස්කේල් කම්පැනි එකක වැඩ කරද්දී ඉතින් ඒක ගොඩක් ඒරියාස් වලට දිව යනවා. ඒතර බැහුව මගේ කාර්යභාරය මොකද්ද කියලා. එතකොට කාර්යභාරය කිව්වහම එක ඒරියා එකට සීමා වෙන්නේ නැහැ. අර කිව්ව වගේ ලස්සනට ඇවිල්ලා ඉඳගෙන දැන් මේ වගේ හැම වෙලාවෙම මම ආයතනයේ එක වෙලාවකවත් නැහැ. මම හිතන්නේ කොයි වෙලාවකවත් මේ වගේ මේකප් කරගෙන ඔබ එතනට આવත් ලිහිණි ඇත්තමාව මේ විදිහට දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් එහෙට මෙහෙට දුවලා පැනලා හැම ඒරියා එකක්ම කවර් කරන්න ඕනේ. එතකොට සේවකයන් බඳවා ගැනීම, රඳවා ගැනීම, ඒගොල්ලන්ට දෙන දීම නා කොහොමද දෙන්නේ, වැඩි කිරීම සේවකයන් පැත්තෙන් ගත්තොත් ඒ ඒරියා එක තියෙනවා. එතකොට පරිපාලනය ගත්තොත් පරිපාලනය කටයුතු කරන්න ඕනේ කොහොමද, ප්‍රොඩක්ෂන් එක යන්නේ කොහොමද, ඩිස්ට්‍රිබියුෂන් එක යන්නේ කොහොමද, සේල්ස් පැත්ත කවර් කරන්නේ කොහොමද, සේල්ස් රෙප්ලව ලංකාව වටා දිව යන විදිහට හසුරවන්නේ, එතකොට කොහොමද ගබඩාවෙන් බරුණිකුත් වෙන්නේ. ඉතින් ඒ වගේම කියන්නේ ලොකු පරාසයක් තියෙනවා කවර් කරන්න, විශේෂයෙන්ම මේ පවුල් ව්‍යාපාරයක් යදී. සාමාන්‍යයෙන් ගොඩක් මල්ටිනේෂනල් කම්පනියක් එහෙම නැත්නම් විශාල පරිමාණ ආයතනයක් ගත්තොතින් ඒ දේවල් බෙදිලා ගිහිල්ලා තියෙනවා එක එක අංශවලට, එහෙම නැත්නම් එක එක තනතුරු වලට. නමුත් පවුල් ව්‍යාපාරයක් මධ්‍යම මීඩියම් ස්කේල් කම්පැනි එකක් කියපුවම මේ වගේ හැම ඒරියා එකක්ම බලන්න ඕනේ. ඉතින් ඒක තමයි මගේ කාර්යභාරය. ඉතින් ඒ වගේම ආයෙත් මතක් කරන්න ඕන අලුතෙන්ම ව්‍යාපාරයක් පටන් ගන්නවට වැඩිය මම හිතන්නේ, එහෙම නැත්නම් අලුත් ව්‍යාපාරයකට සම්බන්ධ වෙනවට වැඩිය අර මගේ පැත්තෙන් ගතම අවුරුදු 40ක් ආපස්සට දිවෙන ආයතනයේ වැඩ කරන එක තමයි ගොඩක්ම අමාරු කාර්යය. ඉතින් එතනට හැඩ ගහන්න ඕනේ ඒගොල්ලන්ගේ සේවකයන්ගේ විශේෂයෙන්ම ප්‍රතිචාරය හොඳ පැත්තට වෙන්න ඕනේ. නරක පැත්තට ගියොත් ඒක වැඩක් නැහැ. පියානන් විසින් අවුරුදු 40ක් අරගෙන ආපු වැලියුස්, කල්චර් එක ඒ කිසිම දෙයකට හානියක් නොවෙන්න ඕනේ. ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරි කියලා මට හැමදේම වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න ඕන කාලෙන් කාලෙට. අඩියෙන් අඩිය යන්න ඕන. ඉතින් ඒක තමයි මට ඒ ප්‍රශ්නෙට උත්තරේ විදිහට දෙන්න තියෙන්නේ. මනීෂ මං හිතන්නේ ඔයා හරිම වැදගත් කාරණයක් මතු කරා. දැන් තමන්ගේ දෙයකට වඩා තමන්ගේ පියාගේ උනත් දෙයක් වැඩ කරද්දී මං හිතන්නේ අවුරුදු 40ක ඉතිහාසයක් තියෙන ආයතනයක වැඩ කරද්දී වගකීම තේ හා සමාන වැඩි. විශේෂයෙන්ම හිමිකරුගේ දියණිය වීම නිසා මං හිතන්නේ S1000ක් විතර ඔයාගේ දිහා බලාගෙන ඉන්න ඇති. පොඩ්ඩ වැරදෙන්න කියන්නේ අනිවාර්යෙන්ම ඔයාගේ ක්‍රියාවන් වල රිපකෂන්ස් වැඩි ඇති අනිත් අයගේ දේවල් අනිත් අයගේ ක්‍රියාකාරකම් වලට වඩා. ඉතින් ඒක බොහොම මේ ඇත්තටම වැදගත් කාරණයක්. කියන්නේ මතු නොවන කාරණයක් ඔයාගෙන ආවේ. එතකොට දැන් තමන්ගේම මං හිතන්නේ අපි ඒක මේ අපේ තරුණ ශ්‍රී ලාංකික තරුණියට කියන්න ඕනේ තමන්ගේම දෙයක් පටන් ගනිද්දී මම ඒකෙන් දැක වැදගත් දේ තමයි එතකොට තමන්ට තියෙන නිදහස සීමා රහිතයි. ඒ කියන්නේ මොකද්ද ඔයාලට කියන්නේ? අපේ සමාජය බලාගෙන ඉන්න ඇති මේ තරුණ තරුණිය ගොඩක් ඉන්නවා. මනිෂ දැන් ඒගොල්ලෝ හරි කැමති මේ උදේ 9:05 රැකියාවකට ගිහිල්ලා කියන්නේ පඩියක් ලබන රැකියාවක් කරන්න. බොහෝ විට රජයේ සේවය. ඒක තමයි අපේ මේ කියන්නේ ඒකට අපිට ඔව් සාමාන්‍ය මත ඒකට අපිට පාටවත් ඇඟිලි දික් කරන්නේ නැද්ද? ඒ අපි හැදිලා තියෙන විද්‍යාව අපිට ඇති වෙන මතයක්. ඒ වුණාට දැන් බොහොම කීප දෙනෙක් ඉන්නවා දැන් ඔයා වගේ ඔයා වුණත් ඔයාට තිබ්බ තාත්තගේ මේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී විදිහට දිගටම වැඩ කරගෙන යන්නේ නැහැ. ඒ වුණාට ඔයාගෙන වැඩක් පටන් අරන් ඔයා ඒකේ නිදහස නිමිනින් ඔයාට අවශ්‍ය දේ කරමින් ඉදිරියට යනවා. එතකොට අපේ ශ්‍රී ලාංකික තරුණියට ඔයාට මොකක් හරි කියන්න දෙයක් තියෙනවද? දැන් කියන්නේ අපි ඔයාගේ ජීවිතේ වටා කතා කරොත් එහෙම මොකද්ද මේ ව්‍යවසායිකාවක් වීම නිසා ඔයාට ලැබිලා තියෙන ප්‍රතිලාභ? ඒ වගේම ඔයාට මුණ දෙන්න වෙච්ච අභියෝග ගැන ඔයාට මොනවද කියන්න පුළුවන් ව්‍යවසායිකාවක් වීම නිසා? අපි පවුල් පසුබිම පොඩ්ඩක් අමතක කරොත් එහෙම තනි කාන්තාවක් විදියට මොකද්ද ඔයාට මුණාට ලැබිලා තියෙන ප්‍රතිලාභ සහ අභියෝග? අනිවාර්යෙන්ම ප්‍රතිලාභ කිව්වොත් ප්‍රතිලාභ පැත්තෙන් බොහොම දේවල් ලැබිලා තියෙනවා මට මගේ ඇතුළාන්තයෙන්ම සතුට වෙන්න පුළුවන් දේවල් විදිහට. ඉතින් කාන්තාවක් වීම තමයි විශේෂත්ම හේතුව මම හිතන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කාන්තාවන් මේ ක්ෂේත්‍රයට එන්නේ නැති නිසා. ඉතින් එතකොට මට හොඳ පිළිගැනීමක් ලැබිලා තියෙනවා. ඉතින් මේ වගේ ඉන්ටර්විව්ස් වලට කෝල් කරලා තියෙනවා. එතකොට ඒ වගේ මට
ඉගෙන ගන්න එතකොට විදේශ සංචාරවලට ඒ වගේ අවස්ථා ගොඩක් හම් වෙලා තියෙනවා ඉතින් ඒව මම ගෞරවයෙන් මතක් කරනවා ඒ වගේම පියානෝ අනිවාර්යයෙන්ම අමතක කරන්න බෑ මේ අවස්ථාවේදී ඉතින් එයා තමයි සියලු දේටම පසුබිම් වුණේ ඉතින් අර කිව වගේ අභියෝගත් තියෙනවා අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඒකත් කාන්තාවක් වීම වෙන්න ඇති කියලා මගේ පිටිපස්සෙන් මට හිතෙනවා ඒ මොකද ගොඩක් තැන්වලදී මගේ පියාගෙන් උනත් අහන්නේ දුවල දෙන්නෙක් නේද ඉන්නේ කියන ප්‍රශ්නේ තමයි නැගෙන්නේ ඉතින් ඒ ප්‍රශ්නෙට මම හිතනවා මම සාර්ථකව මුහුණ දීලා තියෙනවා කියලා ඉතින් අර කලින් කිව වගේ හැම පරාසයක්ම කව කරලා අර කිව වගේ 10000ක් බලන් ඉන්න මගේ දිහා ඉතින් ඒකත් මම හිතනවා මම සාර්ථකව ජය අරගෙන තියෙනවා කියලා මොකද ඒ හැම දෙයක්ම හරියට ඉටු කරන්න ඕන. ඉතින් ඒ හැම දෙයක්මත් ඉටු කරලා තියෙනවා කියලා මම හිතනවා. ඉතින් අභියෝග විදිහට ගත්තාම ගොඩක්ම අර gender inequality කියන එක තමයි මම විශේෂයෙන්ම දකින්නේ මගේ පැත්තෙන්. සමහරට වෙනත් අනිත් කාරණාත් ඇති ගොඩක් විවසායිකාවන්ට තරුණ තරුණියන්ට. ඉතින් නමුත් මම ගොඩක්ම කියන්නේ ඒ දෙයින් මිදුණා නම් මට අද තවත් සාර්ථක වෙන්න තිබුණා. මොකද ගොඩක් වෙලාවට ඉතින්නේ ආකාන්තාවකට තරුණියක්ට මේ වගේ දෙයක් කරන්න බෑ කියලා. ඉතින් මේ වගේ ටෙක්නොලොජි එකක් සමග ඒ කියන්නේ ඉංජිනේරුමය බාණ්ඩ අපි හදන්නේ. ඉතින් ඒ දෙයට යන්න බෑ. සාමාන්‍යයෙන් කොල්ලෙක් කියන්නේ වාහන පැත්තට යන වාහන පැත්තට දිව යන සමස්ත මතයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම තරුණ තරුණියන්ට මම කියන්න ඕනේ තමන්ට හීනයක් හදා ගන්න ඕනේ ජීවිතේ. මම යන්නේ මේ දිහාවටයි කියලා. මම යන්නේ මේ ඉලක්කයටයි කියලා හරියට අඳුන ගන්න ඕන. ඉතින් සමහර විට ඒ අඳුන ගැනීම ලිහිණි වෙනස් විදිහකට එන්න පුළුවන්. ටර්නින් පොයින්ට් එක වෙන තැනකදී එන්න පුළුවන් හැරවුම් ලක්ෂ්‍ය. ඒක සමහරට ඒ අදහස එන වයස සීමාවක් රහිත වෙන්න පුළුවන්. සමහරට සාමාන්‍යයෙන් අවුරුදු 40ක් ගිහිල්ලා වෙන්නත් පුළුවන් ඒ වයස එන විදිහ. ඉතින් ඒක මම තරුණ තරුණියන්ට කියලාම සීමා කරන්න කැමති නැහැ මගේ කතාවේදී. ඉතින් ඒක අඳුනගන්නේ ඉලක්කයට තමන් යනවා නම් තමන්ට බය වෙන්න දෙයක් නෑ. අර 8-5 සේවා ක්‍රමයෙන් මිදුණා නම් ඇත්තටම ගොඩක් සාර්ථක ලංකාවක් වගේම ජාත්‍යන්තරයට යන්න පුළුවන් මට්ටමට අපේ ජනතාව හැදුණා නම් ඇත්තටම අපිටත් ආඩම්බර වෙන්න පුළුවන් මේ ක්ෂේත්‍රයේදී පමණක් නෙමෙයි මුළු සමස්ත ලංකාවම ගත්තම. ඉතින් තමන්ගේ ආයතනේ තමන් දැනට සේවය කරනවා වෙන්න පුළුවන් ආයතනයකට ඉතින් ඒක 8-5ට සීමා කරන්නේ නැතුව තමන්ට තවත් දායකත්වය ලබා දෙන්න පුළුවන්ද කියලා හිතලා බලලා වැඩ කරනවා නම් හොඳයි. තවත් දෙයක් කියන්න ඕන ගොඩක් දෙනෙක් හිතනවා ඉගෙන ගත්තා නම් තැනකට යන්න පුළුවන් කියලා. ඉගෙන ගත්තා නම් තැනකට යන්න පුළුවන් මම ඒක අනුමත කරනවා. නමුත් කෙනෙකුට සාමාන්‍ය දැනීම කියන දේ තියෙනවා නම් යම් තාක් දුරකට ඒ හරහා ඉදිරියට යන්න පුළුවන් කියලත් මම මතක් කරලා දෙන්න ඕනේ. මමත් PhD එකක් කරලා ඉන්නේ මෑතකදී තමයි ග්‍රැජුවේට් වුනේ. නමුත් මම PhD එකක් තිබුණත්, ඩිග්‍රී එකක් තිබුණත්, MBA එකක් තිබුණත් මම හැම වෙලාවෙම මම දැකපු දේ කියන්න ඕනේ සාමාන්‍ය දැනීම තමන්ට තියෙනවා නම්, තමන්ගේ ඉලක්කය තමන් හඳුනාගෙන තියෙනවා නම්, මේ දෙක අඳුනගෙන තියෙනවා නම් ඉදිරියට යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ මේ ඇත්තටම ඈත් එකේ කල කතාබහ මතු කරපු කාරණා මේ අපි හැමෝගෙම ඇස් තරින කාරණා. මොකද මේ මම ඇත්තටම මේ එක්ස්පෙක්ට් කරේ නෑ එච්චර ගැඹුරු කාරණා කීපයක් ඇය මතු කරයි කියලා. එකක් තමයි ඇය කිව්වා මේ අපි අද කතා කරන දේවල් තරුණයින්ට විතරක් සීමා කරන්න එපා කියලා. ඒක ඇත්ත. මොකද අපිට අපේ අරමුණට ළඟා වෙන එක අර ලයිෆ් පර්පස් එක කියන එක අපිට කොයි වයසේ හම්බෙයිද කියලා කියන්න බෑ. මම හිතන්නේ උදාහරණයක් වශයෙන් කිව්වොත් KFC එකේ නිර්මාතෘවරයා ගත්ත තින් හොඳම උදාහරණේ. ඉතින් අද අපි භුක්ති විඳිනවා ඒ ප්‍රොඩක්ට් එක. ඉතින් ඒක මුළු ලෝකෙටම ගිහිල්ලා තියෙන අතිවිශාල බ්‍රෑන්ඩ් එකක් වෙනවා. ඉතින් ඒක තමයි හොඳම උදාහරණේ මම කොයි වෙලාවෙත් මතු කරන්නේ. කොයි වෙලාවකත් සැලෙන්න හොඳ නැහැ. අනර්ගයි. මොකද මේක මේ එන්නේ අවුරුදු 23ක ව්‍යාපාරික කාන්තාවකගේම එන්නේ. ඒක නිසා තමයි මේක වැඩියම වැදගත් වෙන්නේ. එතකොට තව දෙයක් තමයි මතු කරපු කාරණාවක් තමයි මේ ඉගෙනීම කියන එක. කියන්නේ ඉගෙනීම අවශ්‍යයි. ඉගෙනීම වැදගත්. හැබැයි මේ paper qualifications එහෙම නැත්නම් තමන්ට තියෙන උපාධි ප්‍රමාණය හෝ තමන් ඉගෙනගත්ත ප්‍රමාණය සාර්ථකත්වයේ මනින්නේ නැහැ කියන එක මම හිතන්නේ ඒක තමයි මතු කරපු කාරණා. එතකොට මේ මම මේක පෞද්ගලිකවත් මගේත් මතයක් තමයි දේශපාලනයට වේවා ව්‍යාපාරයට වේවා paper qualifications වලින් විතරක් අපිට මේ සුදුසුම ඉන්න බෑ.
බුද්ධිමත් බව. මම හිතන්නේ ඔබ කිව්වා ඉලක්කයක් හඳුනා ගන්න ඕනේ අනිත් මොකද්ද මතු කරපු කාර්යය? සාමාන්‍ය දැනීම. සාමාන්‍ය දැනීම. මේ දෙකම එකතු කරලා බුද්ධිමත්කමත් මම හිතන්නේ එතනට එන්න ඕනේ. ඒ බුද්ධිය සහ Tamanගේ ඉලක්කය ඉලක්කය එක අරමුණක් එහෙම තියාගෙන වැඩ කරන එකකින් මම හිතන්නේ සාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන් කියන එක තමයි මතු කරන්නේ. බොහොම වැදගත් කාරණාවක්. එතකොට තාම අවුරුදු 23යි. බොහොම පොඩි වයසකදී පෞල් පසුබිමේ සහයෝගය තිබ්බා තමයි. ඒ වුණාට ඔබට දැන් අද කතා කරන විදිහෙන් තේරෙනවා ඇති අය ඇය කොච්චර මානසිකව පරිණතයිද කියලා සමහර අය මතු කරන කාරණා. එතකොට අවුරුදු 23 දී ආයතනයකුත් රන් කරගෙන අපි අපේ භාෂාවෙන් කිව්වොත් කම්පැනියකුත් රන් කරගෙන MBA කුත් කළා PhD කුත් කළා ඔය ඔක්කොම කරන්න ඔයාලට දවස් වෙලාව තියෙනවද? කොමන් ක්වෙස්චන් එකක් අපි හැමෝටම දින ප්‍රශ්නය මේ වෙලාව මැනේජ් කරගන්න එක. මට කියන්නේ ඔයගේ ටිපිකල් දවසක් සාමාන්‍ය දවසක් ඔයාලා කොහොමද කාලසටහන යන්නේ කියලා ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ඒක. ඉතින් මේ ළඟදි තමයි PhD එක ගත්තේ. ඉතින් ලංකාවේ ලාබාලතම PhD හොයද තමයි මම. ඉතින් ගොඩක් සතුටින් කියනවා. ඉතින් මගේ දවස ගැන මම හිතන්නේ හව. ඉතින් දවස සාමාන්‍යයෙන් පටන් ගන්න PhD එක ගැන කතා කරමු මම ඒකට එනවා. පිස්සල දවස ගැන කියමුකෝ. දවස පටන් ගන්න පියානන්ගේ ආයතනයෙන් ඇත්තටම බොබිටට එන්ටර්ප්‍රයිසස් ආයතනයෙන්. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ කොරෝනා වසරේ කීයට වගේද නැගිටින් ඉන්නේ සාමාන්‍යයෙන්? දැන් අපි තරුණ ළමයි. ඉතින් මමත් එහෙමයි. ඒ කියන්නේ අපි පොඩක් උදේ නැගිටින් ඉන්නේ එහෙම පොඩක් අකමැති. ඒක හරිම සාමාන්‍යයි. ඔයා කීයටද නැගිටින්න වගේ දවස් පටන් ගන්නේ කොහොමද? මට සාමාන්‍යයෙන් මේ දවස්වල උදේට නැගිටින්නේ උදේ 5:45ට 6ට වගේ. ටිකක් උදේ නැගිටින වෙලාවෙ චුට්ටක් මේ කොරෝනාවෙන් පස්සේ ඇත්තම. කොරෝනාවට කලින් ගත්තාම අපේ බොබිටට එන්ටර්ප්‍රයිසස් ආයතනයේ පටන් ගත්තේ උදේ 6:00ට. ඔටි කරන්න පුළුවන් කැමති කට්ටියට කරන්න පුළුවන් විදිහට උදේ 6:00ට වැඩ පටන් ගත්තා. එතකොට මම අනිවාර්යයෙන්ම පහට නැගිට්ටා. පොඩ මේ කොරෝනාවත් එක්ක චුට්ටක් අම්මැලි වෙලා 6:00ට වගේ තමයි පටන් නැගිටින්නේ. ඉතින් නැගිටලා ලෑස්ති වෙලා දැන් අපේ ආයතනයේ වැඩ 8:00ට පටන් ගන්නවා. ඉතින් 8:00ට පටන් ගද්දී අපේ තියෙනවා ජාතික කොඩිය ඔසවන වෙලාවක්. 7:55ට. ඉතින් අපේ ජාතික කොඩිය ඔසවනවා, ආයතනයේ කොඩිය ඔසවනවා. එතන මගේ බෑග්ග්‍රවුන්ඩ් එක මං ආගමේ, අපි ආගමේ, අපේ ෆැමිලි එක රෝමානු කතෝලික. ඉතින් අපි ඒක සංකේතවත් කරන්න අපේ ආගමේ කොඩියත් ඔසවනවා. ඉතින් ඔසවලා ජාතික ගීය කියලා අපේ ආයතනයේ දැක්ම කියලා සාමාන්‍ය පොදු යැදුමක් දෙවි පියාණෙනි කියලා පටන් අරගෙන පොදු කෙටි යැදුමක් තප්පර 30ක වගේ කෙටි යැදුමක් කියලා මුළු ආයතනයේ සියලුම දෙනාම එතන ඒක සහභාගී වෙලා තමයි ආයතනය පටන් ගන්න. ඒ වගේ මේක ඉවර වෙලා ඊට පස්සේ අපේ පවුලේ කට්ටිය හිටගෙන ඉන්නවා එතන. පියානන්, මව, මම, ඊට පස්සේ මගේ මට නැගණියක් ඉන්නේ. අපි හතර දෙනා. ඉතින් අපි හතර දෙනාටම සියලුම දෙනා good morning සුබදාසන කියන සුබ වචනයෙන් තමයි දවස පටන් ගන්න. ඉතින් එතන පටන් ගන්න දිව යන දවසේ ඉතින් එතන දවසේ යනවා ඉතින්. එතකොට ඊට පස්සේ කරන දේ තමයි සෑම අංශයක් වෙතටම ගමන් කරනවා. සමහරට පියානන් එනවා, සමහරට ගොඩක් වෙලාවට දැන් මම තනියම යන්නේ. ඉතින් එතකොට මුලින්ම බලන්නේ වර්ක්ෂොප් එකේ ඉන්න මැෂින් ඔපරේටර්ස්ලා හරි තැන්වලට යෙදිලාද ඉන්නේ. සුපර්වයිසර්ස්ලා ඒ කෙනාව ඒ අදාළ තැන්වලට දාලා තියෙන්නේ. එතකොට වැඩ පටන් ගන්න රෝ මටීරියල්ස් එතනට ලැබිලාද? සමහරවිට රෝමටිල් කැපිලා ඉන්න ඕනේ, සමහරවිට අමු රෝමටිල් එක තැන්න යනවා. ඉතින් ඒ වගේ දේවල් නිරීක්ෂණය කරනවා යන්ත්‍රාගාරය වෙතට ගිහිල්ලා අංක 1. එතකොට අංක 2 තමයි ඔෆිස් එක පැත්ත, කාර්යාලය පැත්ත. එතකොට කාර්යාලය සේවකයන් හරියට ආයතනයේ ඒ කාර්යාල සේවකයන් සේවක සේවිකාවන්ගේ දේවල් වලට යොමු වෙලා ඉන්නවා. අතට දවසේ වැඩ පටන් ගන්න දවසේ කොහොමද විස්තරය? එතකොට සාමාන්‍යයෙන් දෙදෙනෙක් අපි යොමු කරලා තියෙනවා ඒ දේ බලන්න. එතකොට ඒක නෑ ඇවිල්ලා කියනවා සර් අද මේ විදිහට තමයි වෙන්නේ, මිස් අද මේ විදිහටයි වෙන්නේ. එතකොට සමහරට තාත් ඉන්නෝ නම් එහෙම නැත්තම් මම මේ එතකොට ඒ විදිහට විසිරලා හරිනවා. ඊට පස්සේ අන්තිමට යනවා ගබඩාව තියෙන තැනට. ඒ කියන්නේ අපේ ෆයිනල් ප්‍රොඩක්ට්ස් ගබඩාවෙන් තමයි එළියට යන්නේ. එතකොට ලංකාව පුරා බෙදා හරින්න ඕනේ. එතකොට ඐටම්ස් ඔක්කොම ස්ටෝස් එකේ ගබඩා වෙලා තියෙනවනේ. සමහර ඐටම්ස් අපේ ඐටම් රේන්ජ් එක ඐටම් 400ක් 500ක් වෙනවා බොබ්ටියට එන්ටර්ප්‍රයිසස් ආයතනයේ. ඉතින් ඒ ඐටම් 400 500 කස්ටමර්ස් ලගේ රික්වයර්මන්ට් එක අනුව අපි එළියට දෙන්න ඕනේ. ඉතින් එතන අපේ කෝ ඒරියා එකක් විදිහට අපි සලකනවා. මොකද අපේ ඩිස්ට්‍රිබියුෂන් එක ලංකාව පුරාවට අපිමයි කරන්නේ. ඉතින් ඒකින්ද එතනට ගිහිල්ලා බලනවා මොන හරි ප්‍රොඩක්ට්ස් වල අඩුවක් තියෙනවද, අද දවසේ කොහොමද ඩිලිවරි වෙන්නේ, කොයි කොයි පැතිවලටද යන්නේ. එතකොට ගොඩක් දුරට අපේ ඩිලිවරි යනවා නම් පාන්දර යන ඩිලිවරිස් තියෙනවා, 10ට විතර පිටප් වෙනේම තියෙනවා. එතකොට අපි තව කුරිය සර්විස් වලින් අපි බඩු දානවා. ඉතින් ඒ වගේ දේවල් හරියට දවස පුරාට යෙදිලා තියෙනවා කියලා බලනවා. ඊට පස්සේ බොබිටෝ ස්ප්‍රින්ග්ස් ආයතනයේ නරමන් කිව්වේ
එන්ටර්ප්‍රයිස් පියානන්ගේ ආයතනයේ තමයි ප්‍රධාන කාර්යභාරය තියෙන්නේ. ඒක තමයි අමාරුම කොටස. ඒක තමයි හරියටම නිකන් මෙකැනිසම් එකක් තියෙන පිළිවෙලක් තියෙන මේ විදිහට වැඩම කරගෙන යන්න කියලා. ඒ කියන්නේ මෙකැනිසම් එකක් තියෙනවා කියන්නේ ඒක ඒක තමයි අර අභියෝගය ඇත්තට. මොකද අර කිව්වගේ 1000ක් දෙනෙක් මන් දිහා බලන් ඉන්න එක කිසිම දයක් වෙනසක් වෙන්නේ බෑ. ඒ අවුරුදු 70ක් ගලන් ආපු දේ ලොකු වර්ධනයක් තියෙන ආයතනයක්. ඉතින් ඒ දේ දවසින් දවස පහළට යන්න නෙමෙයි ඉහළට යන්න තියෙන අභියෝගය. ඉතින් ඒක නිසා ඊට පස්සේ තමයි මගේ ආයතනයේ ඒක බොපිටට ස්ප්‍රින්ග්ස් ආයතනයට යන්නේ. ඊට පස්සේ එතන වැඩ කටයුතු එතන ගොඩක් කාර්යාලයේ වැඩ කටයුතු වැඩි ටෙක්නිකල් වැඩ කටයුතු තමයි එතන වෙන්නේ. ඉතින් දිනුකොලේ නිෂ්පාදනය වෙනවා. ඒතර රෝ මටීරියල් තියන් බලනවා. සාමාන්‍යයෙන් බොපිටට ස්ප්‍රින්ග්ස් ආයතනයේ එන්ටර්ප්‍රයිසස් ආයතනයේ දෙකේම ආනයන කටයුතු මම තමයි බලන්නේ. එතකොට රෝ මටීරියල්ස් ගේන්න නේවා. එතකොට ෆිනිෂ් ගුඩ්ස් ගේන්න නම් එහෙමයි. එතකොට අපේ එක එක රේන්ජස් තියෙනවා. බොපිටට ස්ප්‍රින්ග්ස් ආයතනයට අවශ්‍ය අමුද්‍රව්‍ය යකඩ ග්‍රේඩ් එක වෙනයි. එන්ටර්ප්‍රයිසස් එකට අවශ්‍ය යකඩ ග්‍රේඩ්ස් තියෙනවා. ඉතින් ඒ ග්‍රේඩ් එක වෙනයි. එතකොට පොලියුත්‍රින්, PU, ටෙෆ්ලොන්, නයිලොන්, රබර් ඒ වගේ අමුද්‍රව්‍ය රසක් තියෙන ඉතින් ඒ දේවල් ඇවිල්ලා තියෙන්න ඕන නිෂ්පාදනය කරන්න. ඉතින් ඔක්කොම සේවක සංඛ්‍යාව ගත්තොත් සේවකයන් 120ක් විතර ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාටම අවශ්‍ය රාජකාරිය තියෙනවා. ඉතින් එහෙම තමයි දවස ගෙවිලා යන්නේ. ඒතර කාල සීමාව ගැන හැමෝම කොහොමද කාලය මැනේජ් කරගන්නේ කියලා. ඉතින් ආයතනයට සාමාන්‍යයෙන් ඒ වගේ වෙලාවක් දෙනවා. සාමාන්‍යයෙන් පහට ගොඩක් කට්ටිය ඔෆ් වෙනවා. නමුත් අපේ රෑ 8 වෙනකන් කට්ටිය වැඩ කිසි 10ක් විතර ප්‍රමාණයක් ඉන්නවා අපේ ආයතනයේ එකම නේවාසිකව වැඩ කරන. ඉතින් ඒගොල්ලන් ගොඩක් දුරට වැඩ කරනවා. අනිත් එක තමයි කියන්නේ අපේ ගම තියෙන බෝපිටිය ග්‍රාමයේ මැද්ද තමයි මේ ආයතනය තියෙන. ඉතින් ගොඩක් අහල පහල අසල්වැසියන් තමයි ආයතනයේ වැඩ කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට ගෙදර යන ගෙදරට වැඩිය මම හිතන්නේ අපේ ආයතනය ඇතුළේ ඉඳි. ඉතින් අපිත් සතුටුයි ඒගොල්ලොත් සතුටුයි. ඉතින් ඒ ඒගොල්ලන් 8 විතර වෙනකන් වැඩ කරනවා. ඉතින් ඒ 8 විතර වෙනකන් ඉඳලා ඊට පස්සේ තමයි ඉගෙනීමේ කටයුතු වලට යොමු වෙන්නේ. ඉතින් සමහර වෙලාවට අර දැන් PhD එක කරද්දී පාන්දර 3 විතර වෙනකන් ලෙක්චර්ස් තියෙනවා. ඉතින් ඒ වගේ සමහර දවස්වලට ඇත්තටම අමාරු ලෙක්චර්ස් වලට ඉන්නත්. එතකොට ලෙක්චර්ස් කරන ගමන් අසයින්මන්ට්ස් හදනවා. ඉතින් ඒ වගේ තමයි දවස ගෙවුනේ. දැන් ඉතින් PhD එක ඉවරයි. ඉතින් දැන් පොඩ නිදහසේ ඉන්නවා. දැන් පොඩක් දැන් ඉහි ප්‍රතිලයික වෙද්දී නිදා ගන්න පුළුවන් දැන් ඒක තමයි. මං හිතන්නේ මේ තව දෙයක් තමයි මේ ඔයත් කතා කරනකොට මනීෂ මට තේරුණේ ඔබට කොච්චර මුදල් පරිසරයක් එනවා. ඔබට කොච්චර මුදල් තිබ්බත් ඔබට කොච්චර හොඳ පරිසරයක් තිබ්බත් සමහර විට තමන්ගේ ඉලක්ක කරා යන ගමන ලේසි වෙන්නේ නැහැ. ඒකට කාලය මහන්සිය කියන ශ්‍රමය කියන දේවල් බොහොම වැදගත් වෙනවා. මම මෙහෙම ඇහුවොත් මනීෂ මාතික තරහ වෙන එකක් නැතේ. දැන් මනීෂ කිව්වා අටින්නේ නංගි කෙනෙක් කියලා. ඒකෝ තාත්තගෙන් ගොඩක් අය අහනවා කියලා කිව්වා මේ දුවර දෙන්නේ නේද ඉන්නේ කියලා. මනීෂ හදන්නේ පුතෙක් නැති අඩුව පුරවන්නද? පුතෙක් වගේ වැඩ කරනවා. දැන් එහෙම නෙමෙයි මං කියන්නේ. මොකද ඔයා එක ගැන හිතන්න දැන් මම දන්නවා දැන් ඔයා මට ඔය කියපු විනාඩි 2 3 අතුලත මට තේරිච්චයක් තමයි ගොඩක් අය වගේ අහනවා ඇති නිකන් ඇයි මේ නේද පිරිමි ළමෙක් කරන වැඩ කරන්නේ. ඇයි ඔයා මේ තාත්තට පුතා වෙන්නද හදන්නේ එහෙම කියලා අහනවා ඇති නේද? ඔව් අනිවාර්යයෙන්ම ගොඩක් දේ ගැන හිතන්නේ. ඔව් ගොඩක් දෙනෙක් අහනවා මේ ප්‍රශ්නය. නමුත් ඇත්ත සමහර විට වෙන්න පුළුවන්. නමුත් මම අර ඉන් පර්පස් මේ දේ කරනවා එහෙම කියලා නෑ. මේ මගේ කැමැත්ත, මගේ ඇතුලේ තියෙන මගේ ආශාව, මගේ පැෂන් එක මම එළියට දාන විදිහ මේක වෙන්නේ නැති. ඉතින් ගොඩක් දෙනෙක් කියනවා දුවල දෙන්නෙක් දින්නේ කියන ප්‍රශ්නේ දැන් අවුරුදු 3කට කලින් විශාල වශයෙන්ම නැගුණු ප්‍රශ්නයක්. නමුත් දැන් අර ඔබ කිව්වා වගේ පුතෙක්ගේ අඩුව පුරද පුරවන්නේ කියන ප්‍රශ්නේ තමයි දැන් නැගෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්නේ හද්දිත් ඉතින් මට සතුටුයි. නමුත් අර මං කිව්වා වගේ මගේ ඇතුලේ තියෙන පැෂන් එක තමයි මේ එළියට එන්නේ. ඉස්කෝලේ මම හොඳට පර්ෆෝම් කරපු ළමෙක් නෙමෙයි. කියන්නේ ඉස්කෝලේ හැම එකටම 80ට වැඩියෙන් එහෙම අරගත්ත ළමෙක් නෙවෙයි. නමුත් මගේ ටර්නින් පොයින්ට් එක ආවේ ඇත්තටම ඕ ලෙවල් ඉවරනහම පස්සේ තමයි. ඒ ලෙවල් ඉවරනයින් පස්සේ උසස් පෙළ ඉවරනාට පස්සේ කලමනාකරණ මැනේජ් බිස්නස් මැනේජ්මන්ට් ෆීල්ඩ් එකට ගියාට පස්සේ ඉගෙන ගන්න මම පටන් ගත්තා. ඊට පස්සේ තමයි මට මේ ටර්නින් පොයින්ට් එක ආවේ. ඊට පස්සේ තමයි මම මේ දේවල් ඔක්කොම පටන් ගත්තේ. අනිත් දේ කියන්නුනේ කවදාවත් තාත්තමට තාත්තව තමුවත් මට කියලා නැහැ. ඔයා එන්න මෙතන ඇවිල්ලා වැඩ කරන්න කවදාවත් කියලා නැහැ. එක දවසක්වත් අද වෙනකම්ම කවදාවත් කියලා නැහැ. ඔයා ඇවිල්ලා මේ දේ කරන්න ඕනේ, මේක ඉගෙන ගන්න ඕනේ, මේ කවුරු හරි අරන් යන්න ඕනේ කියලා එක දවසක් තාත්තා කටින් පිට වෙලා නැහැ. ඉතින් සමහර විට මම දෙමව්පියන්ටත් කියන්න කැමති දරුවට පොඩි කාලයක් දෙන්න, තමන්ගේ ඇතුලේ තියෙන ආශාව අඳුන ගන්න. සමහර විට තමන්ගේ දුව පුතා ඩොක්ටර්, ප්‍රොක්ටර් ඒ වගේ සාමාන්‍ය මානසිකත්වයන් තියෙන්නේ දෙමව්පියන්ට. ඉතින් එහෙම වෙනවා දකින්න සතුටුයි තමයි. නමුත්
දරුවා කැමති දේ කරනවා නම් දරුවා ආසාවෙන් ඇතුලේ තියෙන දේ කරනවා නම් ඒක තමයි මම හිතන්නේ දෙමෝපියන්ගේ ඇත්තම සතුට විය යුත්තේ මගේ පැත්තෙන් හිතද්දි මම සමහර විටම වැරදි වෙන්නත් පුළුවන් ඉතින් මම හිතන්නේ ඔයා වැරදි කියලා මොකද මේ මම හිතන්නේ ඔයාව කතා කරන්නේ ඔයාගේම අත්දැකීම් වලින් මට තේරෙන විදිහට يعني මට පෞද්ගලිකව ඔය අත්දැකීමම තියෙන ඔය දුවල දෙන්නෙක් ඉන්න කතාව ගැන يعني අපි බොහොම මේ වෙනස් ක්ෂේත්‍රයන් වලට මේ පියමනින්න හදනකොටම අපිට එන ප්‍රශ්නේ ඕක නිකන් දැන් උදාහරණයකට ඔයා ඉන්නේ ඔටෝමොටිව් ඉන්ඩස්ට්‍රි එකේ මෝටර් රථ අමතර කොටස් නේ අමතර කොටස් නිෂ්පාදනය කරන ඉන්ඩස්ට්‍රි එකක ගෑනු ළමෙක් ඉන්නවා කියන එක මං හිතන්නේ මමත් මුලින්ම අඳුරගත්තේ ඔයාගේ එතකොට ඒ වගේ මේ ක්ෂේත්‍රය ඇතුලේ මං හිතන්නේ ඔයාට මේ ක්ෂේත්‍රය ඇතුලේ ඔයා හිතන ඔයා කාන්තාවක් වීම නිසා ඔයාව ලිමිට් කරන්න බෑ කාටවත් කියලා මේ එතකොට ඔයාගේ මං හිතන්නේ තව ගෝල් එකක් තියෙනවා ඔයාගේ මම මේ ඔයාගේ ප්‍රොෆයිල් එක හරහා යද්දි දැක්ක ඔයාට අවශ්‍යයි මේ ජාත්‍යන්තර වෙළඳපොළට ඔයාගේ නිෂ්පාදන අරගෙන යන ශ්‍රී ලාංකීය නාමය කියන කරන් යන මං හිතන්නේ අවුරුදු 23ක ගෑනු ළමෙක්ට ඒ වගේ ලොකු හීන තියෙනවා කියන්නේ මං හිතන්නේ අනාගතේ ගොඩක් සුබදායක වෙයි ඉතින් මට කියන්න ඔයා අවසාන වශයෙන් අපිට තව ගොඩක් කතා කරන්න පුළුවන් නම් හොඳයි අපිට කාල වේලාවත් සීමා සහිත නිසා මේ අවසාන වශයෙන් මට කියන්න ඔයාගේ මේ big dream එක ඔයාගේ මේ ලොකු අරමුණ ලොකු සිහිනේ ඇවිල්ලා ජාත්‍යන්තර වෙළඳපොළට යන්න ඒකට දැන් ඔබට අවශ්‍ය පරිසරයත් නිම වෙලා තියෙනවා එතකොට කාන්තාවක් විදිහට අපි අහලත් නැහැ මේ ජාත්‍යන්තර වෙළඳපොළේ මෙහෙම කාන්තා figure එකක් ඉන්නවා කියලා අපි අහලා නැහැ සමහර විට පළවෙනි කෙනා ඔයා වෙන්නත් පුළුවන් මොකද්ද ඔයාගේ plan එක ඇයි ඔයාට ජාත්‍යන්තරයට යන්න ඕන වාට සමහර විට ලංකාව වටේ තමන්ගේ ඔපරේෂන්ස් වැඩි දියුණු කරනවට වඩා ඇයි ඔයා මොකද්ද මේකෙන් දකින්නේ ශ්‍රී ලාංකේය නාමය ගැනවා කොහොමද ඔයාගේ අදහස් කියන්නේ කොහොමද ඉතින් අර කිව්වා වගේ අපේ බොබිටට එන්ටර්ප්‍රයිසස් ආයතනයේ අයිටම් 400ක් 500ක් විතර තියදී බොබිටට ස්ප්‍රින්ග්ස් ආයතනයේත් අයිටම් 200ක් 300ක් විතර ප්‍රමාණයක් තියෙනවා. මොකද දුනු කොලේ ගත්තා වුණත් මොකද වාහන බර ගණනක් තියෙනවා. ඉතින් ඒ හැම දෙයකම අපි ෆික්ස් වෙන්න අපේ ප්‍රොඩක්ට්ස් හදනවා. එතකොට අලුත් වාහනේදී ඒවට අදාළ අමතර කොටස් එතකොට පරණ වෙද්දී ඒවට තියෙන අපේ මෝල්ස් අපි ඒවා අලුත් නවීකරණය කරලා අලුත් ප්‍රොඩක්ට්ස් වලට ගන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. ඉතින් අර කිව්වා වගේ අපේ ලංකාව ඇත්තටම අපි දැන් achieve කරලා කියලා අපි හිතනවා. මොකද අපේ දැනට කස්ටමර් බේස් එකේ ඉන්නවා කස්ටමර්ස් 700ක් විතර ඉන්නවා. මේ කස්ටමර්ස් 700ට අපි අපේ ප්‍රොඩක්ට්ස් දෙනවා. ඒ කියන්නේ අපේ මෝටර් ස්පෙයාර් පාර්ට්ස් ෂොප් සහ ගරාජස් වලට. ඉතින් කස්ටමර්ස් 700ක් කිව්වහම ඒ කියන්නේ අපි ඇත්තටම අපි කම්පීට් කරන්නේ ඉම්පෝර්ටඩ් ප්‍රොඩක්ට් එක. මොකද ලංකාවේ මෝටර රථ අමතර කොටස් මේ වගේ රේන්ජ් එකක් එකතන නිෂ්පාදනය වෙනවා කියන එක නැහැ ලංකාවේ. ඉතින් එතකොට ඔබ උනත් දන්නවා ඇති වාහන වලට අමතර කොටස් ගත්තාම චීනය, ජපානය, කොරියාව ඔය වගේ රටවල් වලින් ඉම්පෝට් කරපු ප්‍රොඩක්ට්ස් තමයි ලංකාවේ තියෙන්නේ. ඉතින් අපි දැනට අපේ ප්‍රොඩක්ෂන් යන අපේ ක්වොලිටීස් එක අපි මේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් එක අපි සටන් කරනවා. ඉතින් ඒකම තමයි හේතුව අපි ජාත්‍යන්තරයට යන්න. මොකද අපි සටන් කරන්නේ ලංකාව ඇතුලේ ජාත්‍යන්තර සන්නානාම එක්ක. ඒක නිසා අපි දැනටමත් අපේ බොබිටර්ස් එන්ටර්ප්‍රයිසස් ආයතනයේ තියෙන බ්‍රෝන්ස් බුෂ් සහ ගොඩනැගිලි උපකරණ අපි අපනයනය කරනවා ඇත්තටම ඉන්දියාවත් සහ මාලදිවයිනට. ඒ කියන්නේ අපි මෝටර් රථ අමතර කොටස් කියන ගණයටමත් මෙමෙයි වැටෙන්නේ. අර අපේ මේ මේන් ප්‍රොඩක්ට් එක මෝටර් රථ අමතර කොටස් උනාට බිල්ඩින් උපකරණ පාරවල් හදන්න අවශ්‍ය ලයිට් ඉන්ජිනියරින් කම්පෝනන්ට්ස් ඒ කියන්නේ පොඩි ඉංජිනේරුම් උපාංග අපි නිෂ්පාදනය කරනවා. ඉතින් ඒවා අපි සපේ යනවා ගොඩක් මාලදිවයිනට. එහෙම යන්නේ මෝටර් ස්පෙයාර් පාර්ට්ස් නෙමෙයි බිල්ඩින් කම්පෝනන්ට්ස්. එතකොට ඒක නිසා අපි ලංකාවෙත් ගොඩක් අතිවිශාල බිල්ඩින් හදන කම්පැනිස් වලට අපි ප්‍රොඩක්ට්ස් දෙනවා. ඉතින් ඒක තමයි හේතුව අපි ජාත්‍යන්තරය ගැන හිතලා බලන. මම ඇත්තටම මේ බොහොම සතුට වෙනවා මනීෂා දවස් එක මේ වගේ මේ සුබ කතා බහක නියැලෙන්න ලැබීම ගැන. මොකද මට තේරෙන විදිහට මේ ඔබට තියෙන තාක්ෂණික දැනුමත් අතිවිශාලයි. මොකද මේ සාමාන්‍යයෙන් ගියන් අර තාත්තගේ කම්පැනි එකේ හරි තමන්ගේ කම්පැනි එකේ හරි ඉහළ පුටුවක ඉන්නවා කියන්නේ අර පහළ වෙන තාක්ෂණික දැනුම ගැන දන්නේ නැහැ කියලා අපි හිතන්නේ. උනට මට හිතෙනවා ඔබට ඒ ගැන මේ විශාල වපසරියක මේ දැනුමක් තියෙනවා කියලා. ඒක බොහොම අගය කළ යුතු කාරණයක්. ඒ වගේම බොහොම තරුණයි මටත් වඩා පොඩි මේ පුංචි ගෑනු ළමෙක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතන්නේ ගෑනු ළමයි වුණාම සුකුමල ලිගන් ගෑනු හල්මසිනින්දු සියුම්
मोटर रथ मोटर रथ अमदर को निष्पादने वे बहुम अनकन्वेंशनल प्लेसिंग नोलैबिन क्षेत्र थिंग इवागे मे अभिप्राय श्रीलांकिया गेनगे जातियांतर सन्ना मत मे लंका व्यतुलीकरण सटन एलियट गेन श्रीलांकीय देशीय निष्पादने किंग जातियांतर वेन्दपल जायगा धरण उत्साह एकट ऐगेन अरमुन अभी मे अत्र मगे करोने ඉතින් අවසාන වශයෙන් මනීෂා මොනවා හරි කියන්න තියෙනවද අපේ තරුණයින්ට විශේෂයෙන් මේක බලන් ඉන්න අයට මේ මොනවා හරි කියන්න තියෙනවා අපි කෙටියෙන් කියමු තරුණියන්ට කියන්න කැමති අර මං කලිනුත් එක උත්තරයකදී කිව්වා ගෝල් එකක් හදාගන්න විෂන් එකක් හදාගන්න ඔය ගෝල් එක හදාගන්න විෂන් එක හදාගන්න කිව්වට අපේ තරුණ තරුණියන්ට ඒක එච්චර තේරෙන්නේ මොකද හැමෝම කට කැඩෙනකම් කියනවා ගෝල් එකක් හදාගන්න ගෝල් එකක් හදාගන්න ඉස්කෝලේදී උනත් කියන්නේ රටට වැඩදායි පුද්ගලයෙක් වෙන්න මට උනත් ඉස්කෝලේදී ප්‍රශ්න තිබ්බ රටට වැඩදායි පුද්ගලයෙක් වෙන්න කියලා ටීචර් කියනවා මම කොහොමද රටට වැඩදායි වෙන්නේ ඇත්තට මටත් ඒක ලොකු ප්‍රශ්නයක් කොහොමද රටට වැඩදායි වෙන්නේ ඉතින් ඒ රටට වැඩදායි වෙන එක ඔබම තමයි දන්නේ ඔබ ඇතුලේ තියෙන දේ අඳුර ගන්න සමහර වෙලාවට ඔබ ආයතනයක් පටන් ගන්නෙ නැහැ නමුත් ඔබ ඔබ වැඩ කරන ආයතනය හොඳට perform කරනවා වෙන්න පුළුවන් ඉතින් ආයතනයක වැඩට ගියා නම් එතනක් ඉහළට යන්න ඉනිමග තියලා තියෙනවා සෑම ආයතනයක මම විශ්වාස කරන විදිහට. ඉතින් හොඳට perform කළා ඒ ආයතනේ ඉදිරියට යන්න පුළුවන් විදිහට කටයුතු කරන්න ඉලක්කය සමහර ගොඩක් දුරට වෙනස් කරන්න නැතුව ඉන්න තරමට හොඳයි මං හිතන විදිහට. ඉතින් ඒ අඳුර ගන්න ඉලක්කය Tamanට මේ කම්පිටන්ට් එක තියෙනවා නම් මම මේ ඒරියා එකෙන් දන්නවා මට මේ ඒරියා එකෙන් ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඉතින් ඒක යොදව ගන්න Tamanගේ අනාගතයට. වයස ගැන හිතන්න එපා කලින් කිව්වා වගේ. ඉතින් අනිත් විශේෂම කාරණාව තමයි මුදල් කියන දේ. ගොඩක් ශ්‍රී ලාංකිකයන්ගේ හිතේ තියෙන දෙයක් තමයි සල්ලි තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන් කියන එක. නමුත් එහෙම නෙමෙයි. සල්ලි හොයන්න පුළුවන් දෙයක්. සල්ලි උපය ගන්න පුළුවන් දෙයක්. ඉතින් සල්ලි අංකයක වුණොතින් ජය ගන්න අමාරුයි කියන එක තමයි මගේ හිතේ තියෙන්නේ, මගේ අත්දැකීමෙන් තියෙන්නේ. ඉතින් සල්ලි කොයි වෙලාවකවත් අංකයක් කරගන්න එපා. තමන්ගේ හීන අංකයක කරගන්න, තමන්ගේ හීන අඳුනගෙන ඒක කොහොමද එළියට දාන විදිහ ඊට පස්සේ අඳුන ගන්න ඕන. ඊට පස්සේ තමන්ට පුළුවන් විදිහට ඒ දේ පටන් ගන්න. තමන්ට පුළුවන් විදිහට නම් අම්මට තාත්තට කරදර කරන එකවත් නෑ දැනට කරදර කරලා ණයක් ගන්න එක බැංකුවට කරදරයක් වෙලා ණයක් ගන්න එක නෙමෙයි සක් මේ සාර්ථකත්වය කියන්නේ සමහර ලාට ගොඩක් දෙනෙක් කරන්නේ බැංකුවෙන් ණයක් අරගෙන ඒක පියව ගන්න තව කාගෙන් හරි ණයක් ගන්න. ඉතින් එතකොට එන්නේ ණය වැඩි වෙලා අමාරු වෙන එක තමයි වෙන්නේ. අර අර ඒක තමයි හැම වෙලෙම මම කියන්නේ කැමති සල්ලි අංකයක කරගන්න එපා. මනුස්සකම අංකයක කරගන්න. ඉතින් එහෙම කරගෙන විෂන් එක අඳුනගෙන ඉතින් ඒ විදිහට යන්න කියන්න තමයි කැමති. අනිත් එක තව දෙයක් කියන්න ඕනේ අර සමාජ මාධ්‍ය පාවිච්චි කරද්දී ඒක ඉතාමත් ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න. මොකද අපිට අවට තියෙන පරිසරය අපි හිතන තරම් සුන්දර නැහැ. පේන තරම් සුන්දර නැහැ. ඉතින් ඒ දේවල් ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න කියලා කියනවනේ. මොකද මගේ වයසේ වුණත් මගේ යාළුවන් ට වුණත් කියන කරන දේවල් ෂෙයා කරන දේවල් කියන ගොඩක් උදාහරණයක් විදිහට Facebook එකෙන් ගත්තොත් අපිට කැමති දෙයක් කරන්න පුළුවන්. අපිට ෆ්‍රීඩම් එක තියෙන ඕන තරම් ඕන දෙයක් පෝස්ට් කරන්න පුළුවන්, ඕන දෙයක් කියන්න පුළුවන්. ඉතින් ඒ දේ ප්‍රයෝජන ගන්න නමුත් හොඳ දෙයකට, පොසිටිව් දෙයකට. හැමදේම තියෙනවා කියලා හැමදේම ෂෙයා කරලා නිකන් තේරුමක් නැති ජීවිතයක් වෙන්න එපා. මුළු පැය 24ම ඔය සෝෂල් මීඩියා වල ඉඳලා ජීවිතේ නැති කරගන්න එපා. ඇත්තටම ගොඩක් කාලය වැය කරන්නේ ගොඩක් දෙනෙක් ඒකකට. ඉතින් ඒක තමයි මම තරුණ තරුණියන්ට කියන්න කැමති. තමන්ගේ ඉලක්කය අඳුනගෙන ඉදිරියටම යන්න. ඔගලන් හැමෝම මම දකින්න කැමති ක්ෂේත්‍රයේ සාර්ථක වෙනවා. දැන් මනීෂා ඔයා නිව් ජෙනරේෂන් අවෝඩ්ස් කියන සම්මාන උළෙලේ සම්මානයට පාත්‍ර වුණා. එතකොට මේක ඇවිල්ලා අපේ විමෙන් ඉන් මැනේජ්මන්ට් කාන්ත කල්මනාකාරීත්ව ආයතනයේ ડોක්ටර් සුලෝචනා කියන ආචාර්ය සුලෝචනා මහත්මියගේ සංකල්පයක්. එතකොට ඔයාගේ ගමනට කොයි වගේ දායකත්වයක්ද NG අවෝඩ්ස් නැත්නම් NG චැප්ටර් කියන මේ මේ ප්‍රොජෙක්ට් එක ඔයාට මොන වගේ දායකත්වයක්ද ලබා දුන්නේ? ඔව් අනිවාර්යයෙන්ම NG අවෝඩ්ස් අමතක කරන්න බෑ. මොකද මගේ පෞද්ගලික ජීවිතේට මනීෂා කියන බ්‍රෑන්ඩ් එකට තැනක් දුන්නේ මං හිතන්නේ NG අවෝඩ්ස් එක. මොකද තමන් දෙයක් කරනවා නම් ඒ දෙයට තුන්වෙනි පාර්ශවයකින්
සැලකිල්ලක් ලැබෙනවා නම් ඒ දේ තමයි සාර්ථකත්වය කියන්නේ. කියන්නේ තමන්ම තමන් ගැන කියනවට වැඩිය තුන්වෙනි පාර්ශවයක් ඉගෙන කියනවා කියන්නේ ඒක තමයි සාර්ථකත්වය. ඉතින් ආයතනයට බොහෝ සම්මාන ලැබිලා තියෙනවා. නමුත් මේ මනීෂ රොඩ්රිගෝ කියන නමට හම්බුන පළවෙනි සම්මානේ යූත් කෝපරේට් ලීඩර්, ඒ කියන්නේ නායකයා. ඉතින් ඒ කියන්නේ ඒක නිසා ගොඩක් දේවල් ලැබුණා. ඇත්තටම ඩොක්ටර් සුලෝචනාටත් ස්තුති කරන්න ඕනේ. මොකද මේ වගේ සංකල්පයක් ලංකාව තුළ ගෙනාවට, ලංකාවේ තරුණ තරුණියන්ට මේ වගේ අවස්ථාවක් ලබා දුන්නට. ඇත්තටම පසුගිය සති දෙකකට විතර කලින් අපේ තිබ්බා පොඩි හමුවක්. ඒ හමුවේදී මේ අවෝඩ් විනර්ස්ලාගේ කතාවල් ටික කිව්වා. ඉතින් ඒ කතාවල් හැද්දි හිතා ගන්නවත් බෑ මේ වයස් වලට මේ තරුණ තරුණියන් කරන දේවල්. ඉතින් ලංකාවේ ඔය අවෝඩ් එකට ඇප්ලයි කරපු අයගේ කතාවල් තමයි මේ. ඉතින් ඒකත් අතිවිශිෂ්ටයි. හිතා ගන්නවත් බෑ මේ වගේ දේවල් සමහරට ඉස්කෝල යන වයසේ පටන් අරගෙන මාර දේවල් තියෙන්නේ. ඉතින් ඉතාමත් සාර්ථකයි. ඒ වගේම කියන්න ඕන, ඒ කියන්නේ අර මම කිව්වේ මනීෂ රොඩ්රිගෝ කියන එකට පළවෙනි අඩිය තිබ්බේ මේ නිව් ජෙනරේෂන් අවෝඩ්ස්. ඉතින් අද මෙතන ඉන්ටර්වියු එකට ඇවිල්ලා තියෙනත් නිව් ජෙනරේෂන් අවෝඩ්ස් නිසා ඉතින් ගොඩක් ආදරයෙන් සහ තවත් ඉදිරියටම යන්න සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒක අමතක කරන්න බෑ. ගොඩක් ස්තුතියි. අනර්ග කතා බහක් මනීෂා. මම ඇත්තටම සතුට වෙනවා අද මනීෂාව මේ වැඩසටහනට ගෙනල්ලා මෙහෙම කතා කරන්න ලැබිච්ච එක ගැන. ඉතින් ඔබ ඒ කතා කරේ බෝපිටිය ඔටෝ ස්ප්‍රින්ග්ස් කියන ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකතුමිය, වගේම බෝපිටිය එන්ටර්ප්‍රයිසස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනිය විදියට වැඩ කරන තවමත් අවුරුදු 23යි. ඒ වුණත් බොහොම පරිණතයි කතා කරන විදියත් එක්ක. ඉතින් ඈ මනීෂා රොඩ්රිගෝ. මනීෂා බොහොම ස්තුතියි අපේ වැඩසටහනට අද සහභාගී වුණාට. ස්තුතියි ආරාධනා කරාට. රයිට්. අපි ඉදිරියේදීත් හම් වෙලා කතා කරමු. අපිට මම හිතන්නේ ලංකාවේ තාරුණ්‍යයට කරන්න ගොඩක් වැඩ තියෙවි ඉස්සරහට. ස්තුතියි.